සංවේදී වුණු කුසල් මෙන්ඩිස්. ඔව් කුසල් මෙන්ඩිස් පොඩි කතන්දරයක් කියලා තියෙනවා. අපි දන්නවා කුසල් මෙන්ඩිස්ට ගොඩක් අය බැන්න. ඒ බැනපු දේවල් එක්ක ඔහුට ගොඩක් හිත රිදිලා තියෙනවා. ඉතින් මේ මේ කතාව අහද්දි මේ කතාව කියවද්දි අපිට තේරෙනවා ඔහු කොච්චර කැපකිරීමක් කළා තියෙනවද. ඒකම මිනිස්සු බනිද්දී ඔහුට කොච්චර හිතට වැදිරලා තියෙනවද කියලා ඔහු කියනවා. මගේ තාත්තගේ රැකියාව වුණේ වඩු වැඩ. ඊට පස්සේ එයා ටැක්සි එකක් හය ගන්න ගත්තා. ඉතින් එයා ඒ දේවල් එක්ක මට ලබා දෙන්න පුළුවන් උපරිම දේ මට ලබා දුන්නා. එයා මට කවදාවත් කිසි අඩුවක් කරේ නැහැ. අම්මත් ඒ වගේ හැමෝම මාත් එක්ක හිටියා. ඉතින් මම පොඩි තැනක ඉඳලා ආපු කෙනෙක්. මට තේරෙනවා මං ටීම් එකට ආවට පස්සේ මම කොහොමද ඉන්න ඕනි කියලා. මොකද මට ආයි ඒ තත්ත්වෙට යන්න ඕනි නැහැ. ඒ හින්දා මම දන්නවා ටීම් එකේ ඉන්න නම් මං ලකුණු අතර ඉන්න ඕනි. ඉතින් හැමෝම කාලයක් මට ගොඩක් දේවල් කිව්වා. අතර මම දුක් වුණ කාලයක් තිබ්බා. මම ආපු දවස්වල සාමාන්‍යයෙන් අලුත් ප්ලේයර් කෙනෙකුට ඔය වගේ කතා කියද්දී ඇත්තටම දුක හිතෙනවා. ඒ තැනේදී ඒ ප්ලේයර් තමයි දන්නේ ඒක කොච්චර එයාට දැනෙනවද කියලා. මං හිතනවා ඉස්සරහට කාටවත් ඒ වගේ දෙයක් සිදු නොවේයි කියලා. ඉතින් ඔහු කියනවා දන්නවා අපි මං අර හැමදාමත් කියන අපි සයිබර් බුලින් මේ දේවල් කරන්න ඕනේ නැහැ කියලා ක්‍රීඩකයන්ට. ක්‍රීඩකයන් ක්‍රීඩකයන්ගේ ගේම ගහයි ඒක ඒක ඒගොල්ලෝ අවුට් ඔෆ් ෆෝම් ඉන්නවා නම් සිලෙක්ටර්ස් ඒ දේවල් බලාගනි. ඉස්සර මේ දේවල් තිබ්බේ නැහැ. ඉස්සර සෝෂල් මීඩියා තිබ්බේ නැහැ. ඉතින් ඉස්සරත් ක්‍රීඩකයන් ෆේල් වුණා. මාව නතපත් තුලා සනත් ජයසූරිය මහේලා ෆේල් වෙති කවුරුත් මුත් කියන්න ආවේ නැහැ. මොකද සෝෂල් මීඩියා කියලා තිබ්බේ නැති හින්දා. දැන් ප්ලේ කෙනෙක් ෆේල් වෙච්ච ගමන් මොකක් හරි පොඩි වැරද්දක් වෙච්ච ගමන් මේ හැම දෙයක්ම සමාජගත කරන ඉතාමත් ඉක්මනින්. ඉතින් මේක ප්ලේයට මෙන්ටලි වදින එක. අපි කතා කරද්දී මේ මෙන්ටල් ඇස්පෙක්ට් එක පොඩ්ඩක් හිතන්න ඕනි. මොකද ක්‍රීඩකෙක් මෙන්ටලි ස්ටේබල් වෙන්න ඕනි. ඉතින් මෙන්ටලිටි එකට මේක වලපාන මොකද ඔවුන්ට ඒවා දැක්කාම හිතට වදිනවා. මේකින් තමයි ස්ට්‍රෙස් ඇන් ඩිප්‍රෙෂන් ඇති වෙන්න පුළුවන්. ඉතින් කුසල් මෙන්ටිස් මේ කියලා දෙන්නේ එක ඉතාමත් ඇත්ත කතාවක් ඔහු කියලා දෙන්නේ. ඕනම කෙනෙකුට බනිනවා බැන්නාම ගොඩක් දුක හිතෙනවා. ඉතින් එයා ගොඩක් කට්ට කාලා මෙතනට ආපු කෙනෙක්. ඒ දැනට නැවතත් ඔහුට යන්න ඕනේ නැහැ. ඔහුට ඕනේ සක්සස් එක විතරයි. අපි හිතමු අපි පතමු කුසල් මෙන්ටිස් ඉදිරියට තරගවත් ඉතාමත් හොඳට ක්‍රීඩා කරයි කියලා.